සාකච්ඡා සාකච්ඡාවේ මූලික අරමුණ තමයි මේ අඩු මිලට ගුණාත්මක භාවයෙන් උසස් ඖෂධ ලබා දීමේ වැදගත්කම, ඖෂධ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම සහ මේ දුම්වැටි සහ මද්‍යසාර භාවිතය අවම කර රටේ මහජනතාවගේ සෞඛ්‍ය සැලසීමේ වැදගත්කම පහදා දීමත් අරමුණු කරගෙන තමයි මේ පොත් සාකච්ඡා අධ්‍යයනය පවත්වනු ලබන්නේ. මෙහිදී ඔබ සියලු දෙනාම දන්න පරිදි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දීර්ඝ කාලයක් තිස්සේ මේ ඖෂධ අඩු මිලට රෝගීන්ට ලබා දීමේ වැදගත්කම පෙන්වා දුන්නේ සංගමයක්. අපි සෑම විටම පෙන්눔 කර දුන්නා මේ ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ රෝගීන් හට සාධාරණ මිලකට ලබා දීමේ අවශ්‍යතාවයක් රට තුළ පැන නැගී ඇති බව. මොකද අපි කවුරුත් දන්නවා අද ඖෂධ මිල සම්බන්ධයෙන් ගත්තාම ඉතාමත්ම ගැටලුකාරී ප්‍රශ්නකාරී තත්ත්වයක් ඇති වෙලා තියෙනවා. එතෙන්දී මේ ඖෂධ මිල සම්බන්ධයෙන් ඖෂධවල ගුණාත්මක භාවය සම්බන්ධයෙන් අපි දැනට වසර ගණනාවක් තිස්සේ විද්වත් කණ්ඩායමක් හැටියට රටට වගේම බලධාරීන්ට කරුණ ඉදිරිපත් කරනු ලැබුවා. වර්තමාන ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා ජනාධිපතිවරයා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් සිටියේදී පටන්ම අපි එතුමත් එක්ක මේ ඖෂධ ගුණාත්මක භාවයෙන් වැඩි ඖෂධ සාධාරණ මිලකට අඩු මිලකට රෝගීන්ට ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් එතුමත් එක්ක බොහෝ විට අදහස් හුවමාරු කරගෙන ලැබුවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් සහ රටේ තිබූ අවශ්‍යතාවයේ මාධ්‍ය මගින් නැගුවහඬ ඒ වගේම ජනතාව වගේම සිවිල් සංවිධාන වලින් මේ සම්බන්ධයෙන් ඇති කරපු ඒ වාතාවරණය නිසා මේ රටට ජාතික ඖෂධ ප්‍රතිපත්තියක් බිහිවීමේ වාතාවරණය සැකසුණා. නමුත් ඒ සම්බන්ධයෙන් ඇති වුණු බාධක අපමණයි. ඒ සෑම අවස්ථාවකදීම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විදිහට අපි මේ බාධක ජයගෙන ඖෂධ ප්‍රතිපත්තිය රට තුල හඳුන්වා දීමටත් ඒ තුලින් රට හොඳක් කිරීම වෙනුවෙනුත් අපගේ සම්පූර්ණ ශක්තිය මේ සම්බන්ධයෙන් ක්‍රියා කරන දේශපාලඥයන් සහ බලධාරීන් හමුවේ අපි නොපැලිකිලව අපගේ සහයෝගය ලබා දුන්නා. ඒ සෑම අවස්ථාවකදීම අපිට ඇතිවන බලපෑම හෝ අපිට යම්කිසි ජනප්‍රියතාවයේ ප්‍රශ්නයක් ඇති වෙනවද කියන ওই කරුණු බැහැර කළා. ජාතික වශයෙන් වැදගත්කමක් ඇති ජාතික වශයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් මත වැඩ කරන තැනකට මේ ඖෂධ සම්බන්ධයෙන් ගත යුතු ඒ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සැදීමේ ක්‍රියාවලියට අපගේ දායකත්වය ලබා දුන්නා. එතෙන්දී අපිට යම් යම් ගැටලු මත වුණා. අපිව සමහර වෙලාවෙදී සංවිධානාත්මක ලෙස විවේචනය කරන්න පටන් ගත්තා මේ ජාවාරම්කරුවන් සහ විවිධ සමාගම් එකතු වෙලා. නමුත් අපි නොසැලී අපේ රාජකාරිය ඒ අවශ්‍ය වෙලාවේදී රට වෙනුවෙන් ඉදිරිපත් කරපු සංගමයක්. එහිදී අපි ඒ අවස්ථාවේ අපිට තියෙන බලපෑම සහ අභූත චෝදනා අමතක කළා, ඒවා බැහැර කළා, අපි ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටියා. මොකද අපි දැනගෙන හිටියා හැම වෙලාවෙම මේ කරුණ හැමදාම බොරු කරලා මේ විදිහට රටක් රවටන්න බෑ. කොයි වෙලාවක හරි ඇත්ත එළි වෙනකොට සත්‍ය කරුණු ජනතාව දැනගන්නකොට රටට අවසානයේදී හොදක් වෙනවයි කියලා ඒ ප්‍රතිපත්තිමය කාරණේ මත පීඩලා අපි මේ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සෑදීම සහ ඖෂධ සාධාරණ මිලකට ගුණාත්මක භාවයෙන් ඉහළ ඖෂධ රත් සාධාරණ මිලකට ලබා දීමේ කාර්යයට අපේ දායකත්වය ලබා දුන්නා. ඒ වගේම ගත්තොත් මේ දුම්වැටි සහ මද්‍යසාර සම්බන්ධ කාරණේදී අපි වෛද්‍යවරුන් වශයෙන් හොඳටම දන්නවා දැන් ලංකාවේ තියෙන ලොකුම සෞඛ්‍ය ගැටලුවක් බවට පත් වෙලා තියෙන කාරණයක් තමයි මේ බෝ නොවන රෝග ඇතිවීමේ ප්‍රවණතාවය. බෝ වන රෝග යම්තාක් දුරකට අපි පාලනය කරලා තියෙනවා. ඔබතුමාලා දන්නවා අපි ඉමහත් කැපවීම කළා මැලේරියාව වැනි රෝග මේ වෙන විට ලංකාවෙන් ඉවත් කළ රෝග නොමැති රෝග ගණයට පත් කර තියෙනවා මේ වෛද්‍යවරු ඇතුළු සියලුම සෞඛ්‍ය කණ්ඩායම් වල දායකත්වය ඇතුව මහන්සිය ඇතුව කරපු දේවල් මේවා. ඉතින් මේ දේවල් සම්බන්ධයෙන් අපි බෝ වන රෝග සම්බන්ධයෙන් සෑහෙන සාර්ථකත්වයකට ලබා ඇවිල්ලා තියෙනවා.
නමුත් දැන් ඇති වෙලා තියෙන මූලික ගැටලුව තමයි මේ බෝ නොවන රෝගවල ප්‍රවණතාවයක් ඇතිවීම. එතකොට මේ කටයුත්තේදී අපි දුටුවා රටේ වයසක කට්ටිය විතරක් නෙමේ දැන් තරුණ වයසේ කට්ටිය පවා ජනතාව පවා මේ බෝ නොවන රෝගවලට ගොදුරු වෙන තත්ත්වයක්. ඉතින් මේ බෝ නොවන රෝගවල තියෙන ප්‍රධාන හේතුවක් තමයි මේ දුම්වැටි සහ මද්‍යසාර ආශ්‍රිත ඒ භාවිතය නිසා ඇතිවෙන සමහර රෝගාබාධ. අතිරුදුර පීඩනය, හෘදයාබාධ, ආඝාතය, විවිධ පිළිකා වර්ග, මෙවැනි රෝගී තත්ත්වයන් විශාල වශයෙන් අප මහජනතාව තුළ පැතිරෙන තත්ත්වයක් වර්ධනයක් පෙනෙන්නට තියෙනවා සංඛ්‍යාලේඛන අනුව. ඉතින් ඒ අනුව අපි සංගමයක් වශයෙන්, විද්වත් කණ්ඩායම් වශයෙන්, වෛද්‍යවරුන් වශයෙන් තීරණය කරා මේ දුම්වැටි සහ මද්‍යසාර මර්ධනය නැත්තම් වැළැක්වීම සඳහා අපේ දායකත්වය උපරිමයෙන්ම ලබා දීමට. ඒ අනුව තමයි අපි දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මේ දුම්වැටි සහ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් සංගමයක් විදිහට හඬක් නගන්නේ. ඔබතුමාලා දන්නවා මේ 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 සටන, මේ දුම්වැටි සහ මද්‍යසාර වැළැක්වීමේ සටන, විශේෂයෙන්ම දුම්වැටි සටන, දුම්කොළාශ්‍රිත මේ ව්‍යාපාරය වෙනුවෙන් අපි හඬ නගනකොට අපිට ඇති වූ තත්ත්වයන්, සමහර විට මාධ්‍ය මගින් පවා විවිධ ලිපි මගින් අපි විවේචන වෙන තත්ත්වයක් අපි දුටුවා. නමුත් ඒ අභියෝගය අපි බාර අරන් අපේ කරුණු සත්‍ය කරුණු රටට ඉදිරිපත් කළා. මේකේ වැදගත්කම රටට ඉදිරිපත් කළා. මේ දුම්වැටි සහ මද්‍යසාර පාලනය සම්බන්ධයෙන් පාලකයන්, දේශපාලඥයන්, බලධාරීන් යම් තැනකට ගේන්න අප විශාල දායකත්වය ලබා දුන්නා. ඒකේ ප්‍රතිඵල අපිට ඔබතුමාලා දැක්කා පහුගිය කාලේ සිගරට් පැකට්ුවේ රූපමය අවවාද කියන තැනට ගෙනාවා. දැන් මේ අලුතෙන් ඇතු වෙලා තියෙන තත්ත්වය තමයි මේ දුම්වැටි සම්බන්ධයෙන් බදු පැනවීමේ තත්ත්වය. ඒ තැනට රට ඇවිල්ලා තියෙනවා. ඒ තැනට බලධාරීන් ඇවිල්ලා තියෙනවා. දේශපාලඥයන් වටිනාකම අඳුනගෙන තියෙනවා. ඉතින් ජනතාව වගේම මේ තීන්දුව තීරණ ගන්න අයත් මේ අවබෝධය ලබා දීලා මේ තැනට ගෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉතාමත්ම විශාල රාජකාරියක් කරලා තියෙනවා. වෘත්තීය සමිතියකට එහා ගිහිල්ලා වෘත්තීය වේදීන්ගේ මේ රටේ උගත් පරපුරක් නියෝජනය කරන කණ්ඩායමක් වශයෙන් අපි අපේ යුතුකම් සහ වගකීම ඉටු කරන්න මේදී ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මෙවැනි කටයුතු කරගෙන යෑමේදී අපිට ඇති වූ බාධක එමටයි. නමුත් ඒ බාධක සියල්ල ජයගෙන අපිට ඉදිරියට එන්න හැකි වෙලා තියෙනවා. තාමත් මේවා ක්‍රියාත්මක වීමේ ගැටලු තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි නිරතුරු අවධානයෙන් ඉන්නවා. ඒ සම්බන්ධයෙන් අපිට කරන්න පුළුවන් උපරිම දායකත්වය අපි ලබා දෙනවා මේ දුම්වැටි නිවාරණය සම්බන්ධයෙන්. මේ ළඟදී අපි කරුණු 10කින් යුත් යෝජනා මාලාවක් අධිකරු ජනාධිපතිතුමාටත් යොමු කරා. අපේ සම්බන්ධයෙන් ගරු සෞඛ්‍ය අමාත්‍යවරයාව දැනුවත් කරා. එතුමාටත් ඒ සම්බන්ධයෙන් ඒ යෝජනා අපි ඉදිරිපත් කරා. ඒ අනුව අපි අපේ දායකත්වය රට වෙනුවෙන් කළ හැකි, මේ රටේ සෞඛ්‍ය සේවය දියුණු කිරීමට කර හැකි දායකත්වය රෝහල්වලදී, සායනවලදී පමණක් නොව ඉන්න ඔබට ගිහිල්ලා මතවාදීව මේවට විරුද්ධව මේවා ප්‍රචලිත කිරීමේ වැඩ කරන අයට විරුද්ධව වැඩ කළා නොබියව ඉදිරිපත් වෙමින් රට වෙනුවෙන් අපේ යුතුකම් ඉටු කරන්න මේ අවස්ථාවේදී අපි කටයුතු කරලා තියෙනවා.